ගොඩක් කලාවට ක්‍රිකට් තරගයකට ගිහින් ප්‍රතිවාදී නැතින් දරුණු පරාජයක් ලැබුවම පෙරදුන් නායකයෙක් කියන කතාවක් තමයි තනතිල්ල හොඳ මට්ටමේ තිබුණේ නැහැ කාලගුණයට හුරු වෙන්න බැරි වුණා වගේ කතා. හැබැයි දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාව ඉස්සරහ දරුණු විදියට පෙරදුනාට පස්සේ දකුණු අප්‍රිකා නායකයා කිව්වේ එහෙම දෙයක් නෙමෙයි. ප්‍රතිවාදීන්ගේ දක්ෂතාවයයි තමන්ගේ කණ්ඩායමේ දුර්වලතාවයයි නිසා මෙහෙම වුණා කියලා. ඒ විදිහේ වරද පිළිගන්න එක අනිත් නායකයන්ටත් ආදර්ශයක්. ඇත්තටම මේ තනතිල්ල ටෙස්ට් තරගයකට ගොඩක් ගැළපෙන තනතිල්ලක්. තනතිල්ලේ කිසිම වරදක් තිබුණේ නැහැ මම දැකපු විදියට නම්. ඇත්තම කතාව තමයි දඟ පන්දුවන්නන්ට මුහුණ දීමේදී අපට තිබුණු අසීරුතාවය. ඒත් අපි පන්දුවට පහර දුන්න කොයි වෙලාවකවත් තනතිරුවේ නම් කිසිම වරදක් මට පෙවුනේ නැහැ. ඒත් දඟ පන්දුවන්නන්ට මුහුණ දීම සඳහා තව ටිකක් පුහුණු වෙන්න අපට සිද්ධ වෙනවා. ඒ විදිහට තමයි තරගයේ පස්සේ ඩුප්ලෙසේ කිව්වේ. ශ්‍රී ලංකා පන්දුවන්න පන්දුව හැමතැනම දාන්නේ නැතුව එකම තැනට දාපු නිසා තමන්ගේ ප්‍රතිකරුවන්ට ඔලු උස්සන්න ලැබුණෙම නැහැ කියලා ඩුප්ලෙසේ කියලා තිබුණා. ඔවුන්ට තිබුණු ලොකුම ආයුධය තමයි නිතරම එකම විදියට පන්දුව යවීම. දඟ පන්දුවන්නන් නිතරම එකම විදියට පන්දුව යවනවා නම් ඒකෙන් ගැලවෙන්න හරි අමාරුයි. පන්දුවේ සුළු දඟ කැවීමක් විතරයි ඕන වෙන්නේ. මොකද ඒගොල්ලෝ දුර්වල පන්දු දෙන්නෙම නැති නිසා. බොහෝ වෙලාවට අපි දැවිගේ ඒ තරම් දඟ කැවුණු පන්දුවකින් නෙවෙයි. ඒත් අපි හිතන් හිටියා ඒ පන්දුව ගොඩක් දඟ කැවේ කියලා. ඒක මූණ දෙන්න පහසු තත්වයක් නෙමෙයි. මේ විදිහේ පීඩනයක් එක්ක පන්දුව යවද්දී පීඩනයෙන් ගොඩ එන්න ගත්ත උත්සාහයේදී අමාරුවේ වැටෙනවා කියලා තමයි ඩුප්ලෙසි කියලා තිබුණේ. අනිත් කාරණේ තමයි අපිට කිසිම ලේසි ලකුණක් නොදීම. හිර වෙලා ඉන්න වෙලාවක පන්දුවට මුහුණ දීමේ මිදෙන්න ඕන. ඒත් අපිට ලකුණක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් අපි අහු වෙනවා. ඒ වගේ වෙලාවක හතරේ පහරක් ගැසීම තරමක සැනසීමක් වුණත් හතරේ පහරක් ගන්න යාමත් ටිකක් අවදානම්. හතරේ පහරක් ගන්න එකයි දෙවියාමයි අතර තියෙන්නේ 50%ක සම්භාවිතාවයක්. පළවෙනි මේ දිගටම හිර වෙලා තමන්ගේ ප්‍රතිකරු අසරණ වෙලා ඉන්න විදිය දැකලා තමන් වේගයෙන් පහර දෙන්න ගියා කියලා ඩුප්ලෙසි කියලා තිබුණා. මමුණත් පළමුණීමේදී පන්දුවට පහර දෙමින් සිටියේදී පන්දුව යවන්නන්ට පීඩනයක් දෙන්න කල්පනා කළා. මොකද ඔවුන්ට දිගටම ඒ දේ කරගෙන යන්න දුන්නොත් ඔවුන් තව තවත් අපිව හිර කරනවා. ඔවුන් ඒ තරමටම හොඳයි. අනික තමයි මේ පන්දුව එකක්වත් නිදැල්ලේ යන්න දෙන්න බෑ. ඒවට මුහුණ දෙන්නම වෙනවා. තමන්ගේ කණ්ඩායමට මේ විදිහේ පරාජයක් අත් වෙන්න මුල වැරදුන එක ගොඩක් බලපෑවා කියලා ඩුප්ලෙසි කියලා තිබුණා. මේ දකුණු ආසියා කලාපයේදී ක්‍රීඩා කරනකොට පළමුණීමේදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව හරිම වැදගත්. තරගයක වටිනාකමේ ඒක තමයි. තරගයේ අවසන් ඉනිම ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාව වුණත් අපේ කණ්ඩායම වුණත් මුල්ිනීමේදී ලබා ගන්නා ලකුණු සංඛ්‍යාව අතිශයින් ප්‍රයෝජනවත් වෙනවා. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ තත්ත්වය හරිම ඉහළයි. තනතිරුව මොකක් වුණත් ටෙස්ට් තරගයේ 3 දිනේටත් 4 දිනේටත් ඇදලා ගියොත් ඒ දින දෙකේදී ඔවුන් කඩුළු ලබා ගන්නවමයි. ඒ නිසා පළමුණීමේදී ලබා ගන්න ලකුණු සංඛ්‍යාව ඉතාමත් ප්‍රයෝජනවත්. පළමුණීමේදී ඕන් ලකුණු 120ක් විතර වැඩිපුර ලබා ගත්තා. එක අවස්ථාවක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ කඩළු 7කට ලකුණු 170ක් ලබාගෙන. ඒ වගේ තත්වයකදී පසුපෙළ ප්‍රතිකරුවන් ඉක්මනින් දවා ගත යුතුයි. යම් විදිහකින් අපට ඕන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 200කට නැත්නම් 220කට දවා ගන්න පුළුවන් වුණා නම් මේ තරගයේ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒත් ඒ වෙලාවේ අපි හරියටම ක්‍රියාත්මක වුණේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ප්‍රතිකරුවන්ට තරගයේ පාලනය අතට ගන්න අපි ඉඩ දුන්නා. ඒ සම්බන්ධයෙන් අපිට දොස් කියා ගන්න වෙන්නේ අපිටමයි. ඒත් මේ දේවල් ඉක්මනින් හදා ගන්න වෙනවා. දකුණු අප්‍රිකා නායකයා අන්තිමට කියලා තිබුණේ ලංකාවට එද්දි මේ වගේ දෙයක් වෙනවා කියලා තමන් දැනගෙන හිටියා කියලා. මේ එනකොට අපි දැනගෙන හිටිය තත්ත්වය ලේසි වෙන්නේ නැහැ කියලා. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳයි කියලාත් අපි දන්නවා. විශේෂයෙන් ඔවුන්ගේ රටේදී. ඒත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න තරම් ශක්තිමත් තත්ත්වයක අපි හිටියේ නැහැ. ඒ නිසා මේ තරගාවලියේදී සටනක් දෙන්න නම් අපි මීට වඩා හොඳින් ක්‍රීඩා කරන්න ඕන. එහෙම නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ලේසි වෙන්නේ නැහැ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ තවත් නැවුම් දෙස් අපරි අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් පාට සුබ දවසක්.